මහින්ද රාජපක්ෂ මැතිතුමා තෝරාපත් කරගෙන ලැබූ 2010 ජනවාරි මාසේ 27 වෙනිදා. එතුමා දිවුරුම් දෙන්න ඉස්සරලා, තනතුරු බාර ගන්න ඉස්සරලා එයා නොසුදුස්සෙක් වුණා. නැවත වතාවක් මේ ධූරයට පත් වුණා. ඒ සියල්ලම පටන් ගන්නේ නොසුදුස්සෙක් වෙලා. මොකද අර තණ්හාවට ස්වාමීන් වහන්සේ ඉඩක් දුන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ අපිත් ඉස්සරලා හදිත්වේ මෝඩෙක් කියලා. මම දන්නවා එතුමාගේ අධ්‍යාපන සුදුසුකම. ඕන්න මාත් එක්ක විවාදයක දෙන්නේ කියන්නේ. ඔව් දෙන්නා අධ්‍යාපන සුදුසුකම්. මම සිද්දේ මොඩික් කියලා. ඇත්තම අවතක් සේරුවක්. ස්වාමීන් වහන්සේ අවතක් සේරුවක්. අපි කවුරුත් දන්නේ නැහැ මේ මිනිස්සුගේ නියම ඇච්චි. දැන් අපි දන්නවනේ ස්වාමීන් වහන්සේ යුද්ධේ ජයග්‍රහණය කළා 2009 මැයි මාසේ. ඇවිල්ලා ගුවන්තරුවට ඇවිල්ලා පෙරළුණා අර තාමැක් එකේ. අර තාර දාලා වාසි අන්තරාවල තෙල් වැටෙන තැන ඉම්බගින් එන්න අපේ මිනිස්සු හිතන අනේ සාදු සාදු අපේ ජාන කොහිතරම් කොහිතරම් ජාතික අභිමානයක් තියෙන මේ මිනිස්සයාගේ. ඕ ගිහිල්ලා ඉමිනවා ඉමිනවා නම් අර අපේ අල්ලපු වත්තේ තියෙන මගේ වත්තක් තියෙන ඉකිට්ට ඒක ගිහිල්ලා ඉම්බන්න ඉඩ දෙන්න. ඉතින් ඕක ඉමලා ආවේ මොකද්ද මේ ජනතාව තුළ හැඟීම් අතිකරන්න. නැත්තම් ස්වාමීන් වහන්සේ මෙතන වෙලා තියෙන විශාල කේද වාචකය. දහස් ගණන් මිනිස් මැරලා, දහස් ගණන් මිනිස් අවතන් වෙලා, දහස් ගණන් දරුවන් දෙමාපියන් නැති වෙලා, අන්න ඒ වගේ මිනිස්සු බිලියන ගානක දේපල නැස්ති වෙලා මේවා තියෙද්දි මේ මිනිස්සයා ගිහිල්ලා පොළොව ඉමිනවා. පොළොව ඉමලා සැලසුම දාගත්තා. ඔය අවතන් වූවන්ට සාන සපීමට, උතුරේ සැකේ හිර ආර්ථිකය ගොඩනැගීමට නොයෙක් අලාභහානි සපිරීමෙන් දෙමේ. එතුමා බැලුවා කොහොමද මගේ බලය තහවුරු කරගන්නේ මේ ජනතාව තුළ මම ගොඩනගපු අර ආවේගශීලී හැඟීම් තුලින්. එයා අවුරුදු 4කට පස්සේ විවරණ හැටියෙම ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවා. ජනාධිපති මැතිවරණයක් පවත්වලා එයා කෙරෙවි මොකද්ද? දිවුරුම් දුන්නේ නැහැ. අපේ නඩු තීන්දුවක් තිබුණා. ඡන්දේ පැවැත්වූ දිනේ තමයි තමන්ගේ කාලවකවානුව පටන් ගන්න කියලා චන්ද්‍රිකා කුමාරතුංග නඩුවේ අපි නියුක්තියක් දීලා. එහෙම කෙරුවේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට ආයෝක යවුවා. අනවශ්‍ය ලෙස යවුවා. යවලහක් කළා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ගත්තා. මතයක්. නඩු විභාගයක් නෙමෙයි. නිකන් හොරෙන් මතයක් ගත්තේ. මතයක් ගත්තා. දුර කාලේ පටන් ගන්න 2010 නොවැම්බර් මාසේ 19 වෙනිදා. 10 වෙනි ජනවාරි මාසේ. අර චන්ද්‍රිකා කුමාරතුංගේ නඩු තීන්දුව ක්‍රියාත්මක වුණා. එයා ජනවාරි මාසේ ධූරේ පටන් ගන්නවා. ඔය තණ්හාවෙන් තමයි ස්වාමීන් වහන්සේ ඒකත් දී. ආ තව කාලයක් එයා දික් කරගත්තා. තව කාලයක් දික් කරගත්තා. මොකද දික් කරගත්තේ? දික් කරගත්තේ ඒ කාලේ ඇතුළතද අර පාර්ලිමේන්තුව මැතිවරණයක් තියලා 3-2 ලැබුණ නැත්නම් නොඑක් නොඑක් ඒවා කරලා දාග් බාගත්තා 3-2 බහුතරය. කරලා මොකද්ද ඉස්සලාම කරුවේ? 18 වෙනි සංශෝධනය ගෙනල්ලා. ඒ සංශෝධනේ මොකද්ද කරුවේ ස්වාමීන් වහන්සේ? රටට කිසිම සුභසිද්ධියක් නැති සංශෝධනයක් හැටියට මම මේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරනවා. මේකෙන් රටට හෝ ජනතාවට හෝ කිසිම පුරවැසියෙකුට මේකෙන් පෙන්වන්න පුළුවන් නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ සංශෝධනයෙන් කිසිම පුරවැසියෙකුට කිසිම සුභසිද්ධියක් වෙනවයි කියලා මම මේ කියන වචන ඔක්කොම ඉල්ලස් කරගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උතන ඉන්නේ මම නිසා. මම මේ ළඟදි කියන්නේ ආරාම පිටේ. මම හැමදාම යනවා අග්‍රවිෂකාරව කාලෙත් මම යනවා. ඔය පොදු දෙරස් වලට ගියා තමයි බඩු ගන්න. මට ආරක්ෂක කවදක්වත් සිටින්නේ නැහැ. මම දන්නවා ජනතාව ඉක්මනුනේ සමාජිකයෙක්. මම කතා කරගෙන ඉන්නකොට පිටට තට්ටු කරා පිටින් ඇවිල්ලා. මට ඒ වගේ දේවල් තිල් කරන්න ඉඩ දෙනවා මම. කිව්වා මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඔබතුමාට තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා ඉරේට දාන්න. ඇයි ඔබතුමා ඕක කිරුවේ නැත්තේ? මට උත්තරයක් දෙන්න දැන් කිව්වා. මම කිව්වා සමා වෙන්න සහෝදරය කියලා මං ආවෙන්. ඔබ හැමතිකින් මුළු රටින්ම මං ඉල්ලන සමා වෙන්න මට. සමා වෙන්න මට. එදා මම මේ මිනිස්සයා හිරේ දැම්මා නම් මේ රට විශාල අගාධකින් බේර ගන්න තිබුණා. විශාල අගාධකින් බේරන්න තිබුණා.